එළමෙන මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා. ඒ අනුව සුදුසුකම් ලබා ඇති සියලු තැපැල් ඡන්ද හිමියන්ගේ ඉල්ලුම්පත් අද මධ්‍යම රාත්‍රී 12ට පෙර තම සේවාස්ථානයට ආසන්නතම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ. එසේම මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිසරවල තියෙන කාර්යාලවලටත් ඒ වගේම පොලිසි වලටත් මැතිවරණ කාර්යාලවලටත් මේ මාසේ 30 වෙනිදා සහ ලබන මාසේ 4 වෙනිදා තැපැල් ඡන්ද ලකුණු කිරීමට දින යොදා තිබෙනවා. ඒ වගේම අනෙකුත් සියලුම කාර්යාල නොවැම්බර් 1 සහ 4 දිනවල තැපැල් ඡන්ද ලකුණු කරනවා. ඒ වගේම මේ දිනවල තැපැල් ඡන්ද ලකුණු කරන්න නොහැකි වන තැපැල් ඡන්ද අයදුම්කරුවන් සඳහා ලබන මාසේ 7 සහ 8 ඒ සඳහා වෙන් කර තිබෙනවා. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා මේ මාසේ 26 වෙනිදා තැපැල්ට බාර දීමට අදහස් කරනවා. ඒ වගේ විශේෂ බෙදීමක් මේ මාසේ 27 31 සහ ලබන මාසේ 3 වෙනිදා විශේෂ බෙදීම් සිදු කරනවා. අවසන් බෙදීම නියමිතව තිබෙන්නේ නොවැම්බර් මාසේ 7 වෙනිදා. මහමැතිට සඳහා බිලියන 11ක මුදලක් තමයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. එයින් යම් මුදල් ප්‍රමාණයක් දැනට ලැබී තිබෙනවා. අපි අවශ්‍යතාවය පරිදි ඉතිරි මුදල් භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම හෙට සවස 1:30 පසුව නාම යෝජනා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසුව පෙළපාලි ඒ වගේම එක් රැස්වීම සියල්ලම තහනම්. එසේම ජාතික ලැයිස්තුව යටතේ තෝරාපත් කර ගනු ලැබීමට සුදුසුකම් ඇති තැනැත්තන්ගේ ලැයිස්තුව හෙට මධ්‍යාහන 12 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට බහර දිය යුතු බව මැතිවරණ කොමිසම නිවේදනය කළා. ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයින් නම් කිරීමේදී සියලුම ජනකොටස්වල නියෝජනය ජාතික ජනසංඛ්‍යා අනුපාතයට අනුකූල වන බව හැකිතාක් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතුයි. ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් අත්‍යවශ්‍ය වන බවයි මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ජාතික ලැයිස්තුවේ සියලුම අපේක්ෂකින්ද ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත බහර දිය යුතුයි. නාම යෝජනා බහර දීම හෙට මධ්‍යාහන 12න් අවසන් වීමට නියමිතයි. ඒ අනුව අද දිනේදී දේශපාලන පක්ෂ රැසක්ම නාම යෝජනා බහර දුන්නා. ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.